අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සාගර වාහනයට නැග බැලුවේ සපුව දෙසය. චන්නයිය ගෙන්න ගමු. ඩ්‍රයිව් කරන්න අමාරුයි. තුවාල පෑරුණොත්? පෑරෙන්න තුවාල නෑ චූටි මැනික. සාගර පාරට වාහනේ දැම්මේ සිනාසෙමිනි. චූටි මැනික, ආයෙත් ජනිත් අපට ගහයිද? ඌ ඇතුලේනේ. ගැව්වත් මට මොනවත් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ මං දන්නවා. සපු සාගරගේ අත පිරිමැද කීවාය. බඩ චුට්ටක් ඇවිත් සාගර කෙල්ලගේ යන්තමට එසවුණු බඩ දෙස බලා කීවේය. මටත් හිතුණා සායත් හිරයි පේනවද? පරිස්සමින් බැලුවොත් පේනවා. පේනවනම් පිනිච්ච දෙන්. අපේ පැටියනි බඩේ ඉන්නේ. ප්‍රේමක්ක දැකලා නිබුල්ලු හම්බ වෙනවා. ලැබුණු ෂෝක් නේද? ලැබේ සමහර විට. සපු සාගර දෙස බලාගෙනම උන්නාය. අදාරි හෙටාරි පන්සලට යන් හොඳේ. 3 වෙනිදර කලින් යන්න එපැයි. සාගර වාහනය පදවමින් සිනාසුනේය. ඇයි හිනා වුනේ? සුදු බෝලයක් වගේ හිටපු මට ලැබෙන්න යන වඳුරු මොටාගේ හැටි නේද? සපු සාගරට ගැසුවාය. වඳුරු මොටෙක්ම තමා. ඔය ලස්සනයි කියලා මං ලව්ව වර්ණා කරගන්න. මං හිතේ නෑ මට මෙච්චර ලස්සන නෝනා කෙනෙක් ලැබෙයි කියලා. සපු කතා කළේ නැත. ලස්සන නෝනා හිතේත් නෑ මෙච්චර හොඳ මහත්තයෙක් ලැබෙයි කියලා. වටේම හිටියේ පිසාචයෝනේ. අරංගියොත් එහෙම එකෙක් නේ. කෙල්ලගේ පපුවෙන් සුසුමද්ද පිටවිය. එක දවසක ජීවිතය ගැන තිබ්බ හැම බලාපොරොත්තුවම නැති කරගත්තා. ඒත් ඇයි ආයෙත් පපුවට හුස්ම වැටෙන්න ගත්තේ වෙඩින් එකට පස්සේ දවසේ. මට කතා කරපු දවසේ අන්නාදපුරේ ඉඳලා. සපුවට ඒ දවස් සීකරද්දි දුකය. මට පාන්දර හැමදේම මතක් වුණා. නිදාගත්තේ නෑ. සපු කතා නොකරම ඒ අත අල්ලාගෙන උන්නාය. බෑන්ඩේජ් ඉවත් කළ පසු සපු වාහනේදී සාගරගේ කමිස යටින් අත දමා පිට පිරිමැද්දාය. පව්. කෙල්ලගේ ඇස්වල තුනී තෙතමනයක් විය. ගෙදර ගිහින් උණු වතුර වක් කරලා හොඳට නාමු. මං ප්‍රේමට කියලා ආවේ කොස්ගායට වතුර මුට්ටියක් රත් කරලා ලෑස්ති කරන්න කියලා. දවස් ගානකින් නැවේ නෑ. නෑවම සනීපයි. බැන්ඩේජ් ඉවත් කළ පසු උරතල වලින් ආ අපහසුව නැත. මොනාද හිතුවේ? වෙඩින් එකේ වැඩ. තව මොනාද අතපසු වුණේ කියලා. දැන් ඔක්කොම හරි. මොනා අඩු වුණත් අපි දෙන්න ඉන්නවනේ. ඒ ඇති. සීයා ඊයේ මුලේ ඉඳලම බැලුවා. මොනවත් අඩු නෑ. සීයා පොහොරුවත් බලලා ආවේ. ෆ්ලවර්ස් දාන්න විතරයි තිබ්බේ. ලස්සනලුද? පොහොරුව නිමීනි රත්තරන්. ලස්සන අපි දෙන්නනේ. ඒකත් ඇත්ත. සිමෙන්ති බංගුවක් උඩ නැගලා හරි චාරිත්‍ර කරමු. සපෝ සිනාසුනාය. සාගර නුවර දෙසට
වානේ පැද වූයේ නිදහසනි. සාගරයියේ දැන් අනිද්දා වෙඩින් එක තියෙනවනේ. ඉතින් හවසට අපි යනවා හනිමූන්. සාගර සිනාසෙමින් කීවේ, මාරයිනේ. අපේ කතාව ඉතින් කවුරු හරි කතාවකට ලිව්වා නම් එතනින් කතාව ඉවර කරයි. දුකයිනේ, බලන අයට සතුටුයි. ඇයි එතනින් එහාට කතාව ලියන්නේ නැත්තේ? එතනින් එහාට තමා ලස්සනම කතාව තියෙන්නේ. ඒකනේ, ඒ කතාව අපි ලියමු. සාගර සිනාසී කීවේ, ආදරයක ලස්සනම කතාව පටන් ගන්නෙ කොහොමද? විවාහයෙන් පසුවේ මාලිගාව ළඟ චුට්ටක් නවත්තන්න, පඳුරක් දාලා ඉන්නම්. සාගර මාලිගාවේ දොරකඩ මාර්ගස්සට වාහනය නැවැත්වුවේය. සපූ බැස ගියේ පාවා නිහිම ගලවා තබාය. පඳුරු දමන සපූ දෙස සාගර බලාගෙනම උන්නේය. ඒ තරම් සම්පත ජීවිතයට කොහොම ලැබුණාදයි ඔහු සිතුවේය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.